නෑ මේ නිකන් ආවේ අද අපි මැතිවරණයට ලැහැත් වෙන්න අපේ සංවිධානය කටයුතු කරන්න පක්ෂ මූලස්ථාන හැටියට මේ වෙනකොට අපේක්ෂකයන් දිස්ත්‍රික්ක පුරා එය සංවිධානය කටයුතු කරනවා ඒ නිසා අපි මැතිවරණයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරනවා දැන් කොහොමද මේ මැතිවරණේ තියනවද උතුමා විශේෂ බාරය මුතුමා විදියට ඔව් අපේ කිසි බාධාවක් කරලා නැහැ නේ මැතිවරණේ මැතිවරණ කොමිෂන් සභාව ඒ අවශ්‍ය කටයුතු කරයි ඒක නිසා අපේ අමාත්‍යංශයට ඒකේ වගකීමක් නැහැ මැතිවරණේ තිබ්බට පස්සේ තමයි අපේ අමාත්‍යංශයට ඒ ඉතුරු කටයුතු කරන්න තියෙන්නේ මුතුමා හැම පැත්තෙම මැතිවරණේ ෂුවර් නැහැ කියලා පොඩ්ඩක් කියවෙනවනේ ඒකයි මේ උතුමාගේ මේ නැහැ ඒක ඉතින් මට හරියට කියන්න බෑ අපි මැතිවරණයට නාම යෝජනා බාර දීලා තියෙනවා ඒ වගේම මැතිවරණ කටයුතු අපි ප්‍රචාරක කටයුතු කරගෙන යනවා අපි ඉදිරියට බලමු දැන් බැසිල් මහත්තයත් එක්ක ද සාකච්ඡාව තිබුණේ අපි අද බැසිල් ඇමතුමත් එක්ක සාකච්ඡාව තිබුණේ ඉදිරි අපේ අපේක්ෂකව දැනුවත් කළා ගම්මට්ටමින් රැස්වීම තියලා ඒ වගේම ප්‍රාදේශීය සභා මට්ටමින් රැස්වීම මාලාව පවත්වලා ඒ අවශ්‍ය කටයුතු කළා පක්ෂයේ ජයග්‍රහණය සඳහා සියලු දෙනාම ඒකරාශී කරගෙන මේ ගමන යන්න. බැසිල් මහත්තයාගේ උපදෙස් මොනවද? ඔබතුමා ලැබුණා. අපිට එතුමා හැම වෙලෙම කියන්නේ පාක්ෂිකයා ගිහින් හමු වෙලා එයත් එක්ක අපේ අපේක්ෂකව එකතු කරලා මේ කටයුතු සාර්ථක කරන්න අපි 2018 මැතිවරණයට ලැහැත් වෙච්ච ආකාරයටම ගම් මට්ටමින් කණ්ඩායම් හදලා මේ කටයුත්ත කරන්න. දැන් උපරිම සහාය ලැබෙනවද බැසිල් මහත්තයාගේ ඔබතුමාලාට කොහොමද? නෑ පාක්ෂයක් හැටියට අපේ පක්ෂේ ඒ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා ඒ නිසා අපි පක්ෂයක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා මොකද එක්කෙනෙකුට මේ කාර්ය කරන්න බෑ අපි පක්ෂේ සියලු දෙනාම එකතු වෙලා මේ මේ ජයග්‍රහණය කරන්න අපේ සියලුම අපේක්ෂකයෝ ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම එකපෙළලා කටයුතු කරනවා ඒ වුණාට ඔබතුමාලට දැන් ජයග්‍රහණය කරන්න අමාරුයි කියලා තමයි සමාජ මතයක් ඇදලා තියෙන්නේ ඒ සමාජ මතයේ අපි වෙනස් කරනවා ඒ නිසා ඡන්දේ තිබ්බට පස්සේ බැලුවා කි කවුද ජයග්‍රහණය කරන්නේ කියලා අපි පුළුවන් නම් ওই කයිවරු ගහන අයට කියනවා ජනාධිපති මේ රටේ වෙන්න නම් 50යි දශමයක් හරි ගන්න ඕනේ. මේ මැතිවරණදී ඒක අරන් පෙන්වන්න පුළුවන් නම් කවුරු හරි. අන්න එදාට අපි පිළිගන්නවා ඒගොල්ලන්ට එහෙම මතයක් තියෙනවා කියලා අපි අභියෝගයක් කරනවා පුළුවන් නම් ඔය රටම අපිට ගී කියා පෝස් දාන කට්ටිය පුළුවන් නම් පෙන්වන්න ඒගොල්ලන් රටම ඒගොල්ලන්ට කියලා හිටන් කවුරු හරි 50යි දශමයක් අරන්. දැන් ඡන්ද පත්‍රිකා තකල් ඡන්ද මුද්‍රණය කිරීමක් කරනවා කියලා තියෙනවා ඔබතුමා ඒක දැනුවත්ද? නෑ ඒක මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඒ දෙපාර්තමේන්තුවයි තමයි ඒ කටයුතු කරන්නේ අපේ පැත්තෙන් අපට කරන්න තියෙන මේ මැතිවරණයෙන් පස්සේ ඉතුරු කටයුත්ත ඒ නිසා අපි ඒ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ නිසා අමාත්‍යංශයේ හැටියට දැනටත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා සියලුම පළස් සභාවල මේ වෙනකොට ප්‍රාදේශ සභාවල දූෂණ වංචා වෙච්ච ඒවා ඒ පත් කරපු කමිටු වලින් ඒ ඉක්මනින්ම අවසන් කරලා අපට දැනුම් දෙන්න කියලා අපි කියලා තියෙනවා දවසක් හෝ තියලා විසුරවන්න පුළුවන් නම් දූෂිත ප්‍රාදේශ සභාවක් ඒක විසුරවන්න අපි ආණ්ඩුකාරතුමලත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත කරනවා දැන් බලයේ තියෙන ප්‍රාදේශ සභාවල සභාපතිවරු අත්නමත කරස වැඩ කරනවා කියලා චෝදනාවක් කියලා වෙනවා ඒ චෝදනාවක් කියලා වෙලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවට බලයේ තියෙනවා ඒ කවුරු හරි පැමිණිලක් කරාම ඒ ගැන ඒ අවශ්‍ය කටයුතු කරන්න යන්න අයියේ අයියේ අයියෝ අම්මා යේ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්